ලංකාවේ අපේ වගා කටයුතුල නියැලෙන අපේ ගොවි මහත්තුරුන්ගෙන් බහුතරයක් දෙමුහුම් බීජ කෙරෙහි තියෙන විශ්වාසය වැඩි. උමා සුමන්ත අපට කියන්න දෙමුහුම් බීජ කියන්නේ මොනවද? ඇයි අපි මේ දෙමුහුම් බීජ නිෂ්පාදනයට යොමු වෙන්නේ? මේක ඇත්තටම ඉස්සෙල්ලා අපි ලංකාවේ ගොඩක් පාවිච්චි කරන්නේ විවෘත පරාගණය වෙන භෝගය. යම්කිසි බීජ වර්ගයක් පොළොවට දැම්මම පස්සේ ඒ ගහ විසීම, ඒ සාකේ විසීම මල් පරාගණය කරලා බීජ හදන එක විවෘත පරාගණ භෝගයක්. අපි දෙමුහුම් බීජ කියලා කියන්නේ එහෙම නෙවෙයි. අපි අම්මා වෙනයි තාත්තා වෙනයි කියන අපි අපිට අවශ්‍ය ලක්ෂණ දෙකක් එකට මුහුම් කරලා ලබා ගන්න පැලයක දෙමුහුම් දිරිය වැඩි, ඒක හින්දා ඒක අස්වැන්න වැඩි. ඒක හින්දා ගොඩක් ගොවීන් කැමති හැම වෙලාවෙම තමන්ගේ ඒකියේ බිම් ප්‍රමාණය ලබා ගන්න අස්වැන්න වැඩි නම් ගොවීන් බොහොම කැමති. ආර්ථික ලාභ ලබන්න පුළුවන්. අනිත් එක මේ දෙමුහුම් මිරිස් වල අස්වැන්න වැඩි, පෙනුම් වැඩි, වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා, පාරිභෝගිකයෝ කැමති. ඒක හින්දා ගොවියෝ වැඩිපුර මේක වවන්න කැමැත්තක් වලක. දැන් විශේෂයෙන් මිරිස් වගා කරන ප්‍රදේශ තියෙනවා, විශේෂයෙන් අනුරාධපුර වගේ ප්‍රදේශ. ඒ ප්‍රදේශ වලින් පරිබාහිරව කොත්මලේ වගේ ප්‍රදේශයක් තෝරාගත්තේ ඇයි මේ සඳහා? ඒත් එක්ක මේ ගොවීන් සම්බන්ධ කරගෙන මේ බීජ දෙමුම් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ ඇයි? දැන් බලන්න මේ රණලක ඇතුලේ දැන් මේ කොච්චර උස ගිහිල්ලාද කියලා, කොච්චර හැදෙනවද කියලා. ඉතින් එතකොට මම හිතාගත්තා කොත්මලේ කවදා හරි දවසක දෙමුම් මිරිස් හදනවා නම් මේ ස්වභාවික පරිසරයේ තියෙන සම්පත් පරිභෝජනය කරමින් වැඩිපුර වේදමකින් තොරව අපි මේක මොහොම කරන්න පුළුවන් කියලා. අපි ඒක තමයි ආරම්භය වුණේ. රජයකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කවදාවත් අවශ්‍ය ප්‍රමාණය හදන්න බෑ. ඒක විශාල බරපතල කාරණාවක්. ඒකින්ද මේක ගොඩදාන්න නම් අනිවාර්යෙන් අර තායිලන්තේ, මැලේසියාවේ, ඉන්දියාවේ කියන ක්‍රමයට මේ ගොවීන් පුහුණු කරන්න වෙනවා අපිට. ඒ බීජ සහතික කරලා තමයි ඒ ලේබලේ අලවලා තමයි අපි ගොවීන් නිකුත් කරන්නේ. ඒකින්ද බය නැතුව වගා කරන්න ඉදිරියේදී අපිට පුළුවන් මේ බීජ ලබා දෙන්න. මිරිස් දෙමුහුම් බීජ නිෂ්පාදනයේ විද්‍යාත්මක පසුබිම අපි මහල්පල්ම ශේෂ්ඨපක පරීක්ෂණ හා සංවර්ධන ආයතනයෙන් විමසමු. අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි තියෙන විවෘත පරාගී ප්‍රභේද, ඒ වගේම දෙමුහුම් ප්‍රභේද. එතකොට විවෘත පරාගී ප්‍රභේදයකට වඩා දෙමුහුම් ප්‍රභේදයක ඇත්තටම හොඳ වැඩි අස්වැන්නක් ගන්න. එතකොට ඒකේ තියෙන විශේෂ ලක්ෂණ, ඒ කියන්නේ මව් පෙළපතක් තියෙනවා, පිය පෙළපතක් තියෙනවා. ඒ පෙළපත් දෙකේම උසස් ලක්ෂණ ඔක්කොම මේ අපි දෙමුහුම් ප්‍රභේදයට එකතු වෙනවා. ඒකේ හින්දා තමයි අපි ඇත්තටම දෙමුහුම් දිරියක් කියලා කියනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇත්තටම මිරිස් බෝගී මේ එම්මයි චිලි හයිබ්‍රිඩ් එක ප්‍රභේදය. ඒක 2015 තමයි අපි නිර්දේශ කරලා තියෙන්නේ වගාව සඳහා. ඒ වගේම අපිට පුළුවන් වුණා එම්මයි චිලි හයිබ්‍රිඩ් දෙක කියන ප්‍රභේදයත් අපි වගාව සඳහා නිර්දේශ කරන්න. මෙතනදී අපිට ඇත්තටම එතකොට අපිට කියන්න ඕනේ ඊළඟට එම්මයි චිලි හයිබ්‍රිඩ් එක ඇත්තටම ඒක අපි නිපදවීම සඳහා ඒකට ප්‍රධාන දායකත්ව දුන්නේ දැනට කමල් නිශාන්ත කන්නංගර කියන ප්‍රධාන කෘෂි විශේෂඥ එතුමා තමයි මේක නිර්දේශ කළේ. ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. අපිට පුළුවන් සාමාන්‍ය හෙක්ටාරයකට ටොන් 32ක් වගේ අමුබිරිස් කරල් අස්වැන්නක් ගන්න. ඒක මං හිතන්නේ ගොඩාක් ලොකු දෙයක්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැනට අපේ වෙළඳපළේ තියෙන ඒතර ගොවින් වගා කරන ආනායනික ප්‍රභේදවලට වඩා ඉතාමත් වැඩියෙන් අස්වැන්නක් දෙන, ඒවට ලෙඩ රෝගවලට අර ඔරොත්තු දීම හරි හොඳයි. අපි සාමාන්‍යයෙන් දන්නවා අපිට තියෙන්නේ අපිට පත්‍ර පොළ කොඩවීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට හොඳින් ඔරොත්තු දෙන ඔබතුමාට පේනවා ඇති. ඇත්තටම මේ ගස් දැක්කහම ඒක ඇත්තටම ඉතාම හොඳ ශක්තියෙන් දිරියෙන් තියෙන ප්‍රභේදයක් තමයි මේමයි චිලි හයිබ්‍රිඩ් එක. ඒ වගේම දෙකක් ඒ විදිහට හොඳින් අපිට අස්වැන්න ලබා දෙනවා. ඊළඟට එම්මයි චිලි හයිබ්‍රිඩ් දෙක කියන ප්‍රභේදය ඇත්තටම ඒ නිපදවීම සඳහා දායක වෙලා තියෙන සම්පූර්ණයෙන්ම ශාලිකා හේරත් මහත්මිය. මට හරි ආඩම්බරයි කියන්න මගේ මේ නිලධාරීන් ඉතාම හොඳින් තමන්ගේ වගකීම රටට ජාතියට ඊටු කරමින් පවතිනවා. මේ දෙමුහුම් බීජ නිෂ්පාදනයේ මිරිස්වල මව්පිය පරම්පරා අරගෙන දැන් උදේ කාලේ පරාගණය සිද්ධ වෙනවා. කුමාරසිංහ මහත්තයා කියන්න අපිට කොහොමද මේ පරාගණ කටයුතු සිද්ධ කරන්නේ? ඔද මේ මව්පිලපත අපේ මේ දෙමුහුම් මිරිස් එකේ අම්මා මේ ඉන්නේ, තාත්තා තමයි උසට ඉන්නේ. ඒක අපේ වැරණිය මිරිස් එක. මේක ගල්කිරියාගම ප්‍රභේදය. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ මිරිස් මල් පිපෙනකොට කොත්මලේ සහ ලංකාවේ හැමතැනම මේ අට විතර වෙනවා මල පිපෙනකොට, උදේ අට පිපෙන්නේ. එතකොට දැන් මේ අපි එහෙම නහන මේ මලක්
මේ පිරිම් මලක් කඩලා මේ ගැහණු මලේ තියෙන පරාග දාණේ ඉවත් කරලා අර පිරිම් මලේ තියෙන පරාග මේ කලංගේ තවරණ එක තමයි සාමාන්‍ය කරන්නේ. පරාගණය කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි දැන් උදේ අපිට උදේ 6:00 මේ වැඩේ කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ මල් පිපෙනකම් බලන් ඉන්නේ නැතුව අපිට වැඩේ කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් දවසක විශාල මල් ගණන් පරාගණය කරන්න. මේකට අපි විද්‍යාත්මක ක්‍රමයක් හොයාගත්තා. අපි මහලු පොළ අපිට කියලා දුන්නා. මේ පිරිම් මල් පිපුණාට පස්සේ අපි පිරිම් මල් ටික කඩාගෙන ගිහිල්ලා මේක ඩෙසිකේටරයක් තුළ මේක වියල් ලෙවෙලා පරාග අපි එකතු කරගන්නවා. අපි උදේ පාන්දර ඇවිල්ලා උදේ 6:00 ඇවිල්ලා මේ ගැහණු මල් වල අර මං කියපු ඒ පිරිමි කොටස් අයින් කරලා මේ පරාගණය කරනවා. අපිට එහෙම වුණාම අපි අහලා බලමු අපි මේ පරාගණය කරන මේ ගෙවිලියෙකුගෙන්. ඔව් අපිට පොඩ්ඩක් කියන්න මට බුදුවේ අද්දැකීම අනුව දැන් දවසර කොච්චර මල් පරාගණය කරන්න පුළුවන්ද කියන පොඩ්ඩක් මේ අපිට මේ විස්තර කරන්න බලන්න. දවසකට සාමාන්‍යයෙන් 1200ක් විතර හරි හදනවා. උදේ 8:00 විතර වැඩට ආපුවාම 4:00 විතර නිකන් 1200ක් හදනවා දවසටම. එතකොට එක ගහකින් සාමාන්‍යයෙන් වැඩිම 30ක් විතර හදනවා. අඩුම ඉතින් 15ක් විතර වගේ. දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනයේ පිළිබඳව පුෂ්කරම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය වීරකොන් මැතිතුමත් අපට මේ පිළිබඳව අදහස් දැක්වුවා. අපි පුෂ්කරම දෙපාර්තමේන්තුව තීරණය කළා මේ හයිබ්‍රිඩ් බීජ වර්ග දෙක මහා පරිමාණයේ වගා කරලා ඒ වර්ගය වල බීජ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න. මෙහිදී මම කියන්න ඕන අපිට දැන් රටට සාමාන්‍යයෙන් දැනට අවශ්‍ය ප්‍රමාණයට වගේ ඉතාමත් පුදු ප්‍රමාණයක් තමයි හයිබ්‍රිඩ් වලින් නිෂ්පාදනය කරන්නේ. මේ සඳහා බීජ කිලෝග්‍රෑම් 1500ක් විතර ප්‍රමාණයක් ලංකාවට ගේනවා. මේ සඳහා රුපියල් මිලියන 200ක් විතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ සියල්ල අමතරව ඉදිරියේදී අපි වගා කරන සියලුම මිරිස් වර්ග වලට හයිබ්‍රිඩ් බීජ අවශ්‍ය වුණොත් ඉතාමත් විශාල අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ සඳහා අපිට මහවැලි අධිකාරියත් ඒ වගේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ දෙමුහු මිරිස් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගත්තා. මෙහිදී ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් සිදු වෙනවා අපේ කොත්මලේ ප්‍රදේශයේ. මොකද ඊට හේතුව තමයි බීජ නිෂ්පාදනයේ ඉතාමත් උචිත කාලගුණයක් තියෙන්නේ මේ කොත්මලේ මහනුවර ප්‍රදේශවල. මේ සඳහා අපි මහවැලි අධිකාරියත් එකතු වෙලා බීජ නිෂ්පාදන ක්‍රියාවලියට ගිහිල්ලා තියෙනවා. මේ අනුව බලාපොරොත්තු වෙනවා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් වශයෙන් මේ පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා අනාගතයේදී බීජ කිලෝග්‍රෑම් 3000ක් පමණ මේ ප්‍රදේශයෙන් නිෂ්පාදනය කරන්නට. මේ සඳහා දැනටමත් ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම අවශ්‍ය පැළ ගෘහ ලබා දෙනවා. තාක්ෂණයේ සියලු දේවල් දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා ඒ ගොවින් විසින් ඒ බීජ නිෂ්පාදනය කරලා ඉතාමත් සාර්ථකව මේ කටයුතු කරගෙන යනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ ගොවි මහත්තුරු ඉදිරියේදී මේ රටටම අවශ්‍ය දෙමුහුම් බීජ නිෂ්පාදනය කිරීමට පෙළඹී කියලා සාර්ථකත්වයට අපි ආශිර්වාද කරනවා. දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනයේදී සම්පත්දායකත්වයේ සපයන අපේ මහවැලි අධිකාරිය නිලධාරි මහත් එක්ක ඉන්නවා. මහවැලි අධිකාරියේ මේ දායකත්වය මොකද්ද මේ දෙමුම් බීජ නිෂ්පාදනය? ඔව් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හැටියට කොත්මලේ කොට්ටාසේ තුල මිරිස් වගාව සඳහා හොඳ විභවයක් තියෙනවා කියලා අඳුනාගත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග ඊට පස්සේ 2018 වසරේදී අපි විශේෂ වැඩසටහනක් අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහල්ලුපල්ලම භෝග පර්යේෂණ ආයතනයට එක්කව කරගෙන ගිය ගොවි මහතුරු කණ්ඩායමක් ඒ කණ්ඩායම උසස් දෙමුහුන් මිරිස් බීජ නිෂ්පාදනය පිළිබඳව පුහුණු කරනු ලැබුවා. ඒ පුහුණු කරපු ගොවි මහතුරු කණ්ඩායම මේ ප්‍රදේශයේ ඉතාමත්ම දක්ෂ පොලිතින් ගෘහ තියෙන ගොවි මහතුරු 1000ක් තියෙනවා. ඒ 1000 දෙනා මේක හොඳට ග්‍රහණය කරගෙන වර්ගාඩි 15000ක මේ උසස් දෙමුහුන් මිරිස් බීජ මූලිකවම දැන් වගා කරගෙන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන. ඉතින් මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සම්බන්ධීකරණ නිලධාරියෙක් හැටියට අපගේ කුමාරසිංහ මහත්මයා කටයුතු කරලා මේ වැඩසටහන සාර්ථක කරගන්න විවිධ පුහුණු වීම් මාලාවක් අපිට ලබලා දුන්නා. මේ සම්බන්ධව ඒ පිළිබඳව ඇත්තටම අපි සන්තෝෂ වෙනවා.
2019 20 වෙනකොට අපේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මේ ක්‍රියාත්මක කරන වැඩසටහන කොත්මලේ හැමතැනම විසිරියයි. කෙසේ වෙතත් අපේ ගොවි මහතුරු සම්බන්ධ කරගෙන අපි බලාපොරොත්තු වෙනවා කිලෝග්‍රෑම් 750 1000 අතර ප්‍රමාණයක් ලංකාවේ උසස් දෙමුම් මිරිස් බීජ නිෂ්පාදනය කරන්න. ඔව්, මේ කියන අරමුණ ඉටු කර ගන්නට නම් ඇත්තටම අපි ගොවීන් සංවිධානගත විය යුතුයි. ගොවීන් 1000 දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ දෙමුම් බීජ නිෂ්පාදන සමිතියේ සභාපතිතුමා අපිත් එක්ක ඉන්නවා. අපි මේ කොත්මලේ ගොවි ජනතාවට හම්බෙච්ච මේ අවස්ථාව කියන්නේ ගොඩක් විශේෂී අවස්ථාවක්. පළවෙනි වතාවටම අපිට කොත්මලේ මහවැලි අධිකාරියත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ වගේම මහවැලිපල්ලම ගොවි පරිශන ආයතනයත් අපිත් එක්ක එකතු වෙලා ඒ වගේම මේ එළියේ එලි මහනේ වගා කරමින් හිටපු ගොවීන්ට මේ ක්‍රියාවලියට නිරත වෙන්න අත්දැකීම දැනුම සහ තාක්ෂණික දැනුම විශේෂයෙන් ලබා දීම තුළින් අද වෙනකොට කොත්මලේ ජනතාවට පුළුවන් වෙලා තියෙනවා වර්ගාඩි 15,000ක ප්‍රමාණයක මේ දෙමුහුන් බීජ නිෂ්පාදන ක්‍රියාවලියේ සාර්ථකත්වයක් අත් කරගන්න. ඒක තමයි විශේෂම කාරණාව. මොකද මේ දෙමුහුන් කරන ක්‍රියාවලිය එක්කෝ අපි දැකලා තිබුණේ එක්කෝ විදේශීය රටවල වලින් ආනයනය කරන බීජවල සහ ඒවත් නැත්තම් ලංකාවේ තියෙන ප්‍රසිද්ධ සමාගම්වල කරන නිෂ්පාදනය. අද දවසේ අපිට පුළුවන් වෙලා තියෙනවා කොත්මලේ ගොවීන්ට මේ ක්‍රියාවලිය මට හිතෙන අනිත් හැම කෙනාටම වැඩිය ගොඩක් සාර්ථකව ඒ වගේම ගොඩක් වැදගත් ඒ කියන්නේ පිළිවෙලකට වැඩේ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙමුම් කියන සහතිකේ පවා අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා බීජ සහතික කිරීමේ අංගය. දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනයේදී මිරිස් අස්සන්න නෙලාගත්තට පස්සේ වේලලා එන්න මේ විදිහට තමයි බීජ වෙන් කරගන්නේ. දෙමුහුම් මිරිස් බීජ නිෂ්පාදනය පිළිබඳව කොත්මලේ ප්‍රදේශයේ ඉඳන් අපි තොරතුරු ගෙනාවා. ඉතින් අදට අපි ගොවිබිමට අරුණවල් වැඩසටහන තුලින් සමු ගන්නවා යලිත් මෙවැනිම තාක්ෂණික තොරතුරු සමග ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු ඇතුව. එතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත හෙට දවසක්. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 මාර්තු 7 වනදා සිට මාර්තු 20 දක්වා. මෙම දෙසතිය තුල බෝංචි හෙක්ටයාර් 283ක්, බීට්‍රූට් හෙක්ටයාර් 74ක්, කරවිල හෙක්ටයාර් 127ක්, වම්බටු හෙක්ටයාර් 424ක්, ගෝවා හෙක්ටයාර් 132ක්, මාළුමිනිස් හෙක්ටයාර් 110ක්, කැරට් හෙක්ටයාර් 80ක්, පිපිඤ්ඤා හෙක්ටයාර් 124ක්, ලීක්ස් හෙක්ටයාර් 66ක්, මෑකරල් හෙක්ටයාර් 261ක්, වැටකුළු හෙක්ටයාර් 121ක්, බණ්ඩක්කා හෙක්ටයාර් 205ක්, වට්ටක්කා හෙක්ටයාර් 225ක්, රාබු හෙක්ටයාර් 70ක්, පතෝල හෙක්ටයාර් 137ක් හා තක්කාලි හෙක්ටයාර් 185කට ඔබගේ වගාව සීමා කිරීම තුළින් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි.